සංගීත කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා මේ වෙනකොට දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. අසේල මුදලාලි වගේම කලන ගොඩක් දුරට උත්සාහ කරනවා අසේනි මහීගෙන් ගලව ගන්න. ඒකට හේතුව තමයි මහී කියන්නේ තමන්ගේ පවුලට ගැලපෙන්නේ නැති කෙනෙක් කියලා මේ දෙන්නම විශ්වාස කරනවා. අනිත් එක තමයි මහී කියන්නේ කල්නගේ ලොකු හතුරෙක්. ඒකට හේතුව සංගීතේ. සංගීත කණ්ඩායම මහේගේ කල්නගේ සංගීත කණ්ඩායමට වඩා ඉස්සරහින් ඉන්න එකට කලන ඉරිසියා කරනවා හැමදාමත්. කල්නට ඕනේ මහේගේ සංගීත කණ්ඩායම හැමදාමත් බත් බෑන්ඩ් එකක් වෙලා ඉන්නවා බලන්න. බත් බෑන්ඩ් එකක් වෙලා කල්නලාට පහලින් ඉන්නව දකින්න තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි කලන හැම තිස්සෙම මහීට උගුල් අටවන ලෑස්තු වෙන්නේ කියලා අපි දන්නවා. ඉතින් දැන් අපි දැක්ක එක දෙයක්, ඒ තමයි කලන පැහැදිලිවම කියනවා මහීට කරදරයක් කරනකන් යාට නිින්ද යන්නෙත් නැති ගතියක් තමයි තියෙන්නේ. දැන් නයනව දම්මලා මහීට පහර දෙන්න උත්සාහ කරාට තේරුමක් වුණේ නැහැ. කල්පන වගේම කලනත් මෙතනදී ගොඩක් පරාදුනා සහ ලැජ්ජ වුණා. මොකද මහීල මේ වෙනකොටත් දන්නවා මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ කල්පන කලන දෙන්න විත්තිය. මොකද නයන මැදිහත් වෙච්ච නිසා. ඉතින් මහීට නම් මේ වෙනකොට මේ දේවල් හරිම සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ. එකට හේතුව තමයි කලන කල්පන හැම තිස්සේම මහීගෙන් පලිගන්න ගොඩක් විකාර දේවල් කරනවා. මෙන්න මේ දේවල් නිසා මහීට තමන්ගේ ආදරේ පරිස්සම් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ හැමෝටම වඩා ඉහලින් මෙන්නේ අසේල. අසේලට ඕනේ අසේනව කල්පනට බඳලා දෙන්න. ඒකටත් හේතුව තමයි අසේලට ඕන කරලා තියෙන තමන්ගේ බිස්නස් දියුණු කරගන්න දේශපාලන බලේ. ඉතින් ඒක ලබා ගන්න දුව පාවිච්චි කරන්න අසේල දෙපාරක් හිතන්නේ නැති බව අපිට පේන්න තියෙනවා. හැබැයි මේ සිද්ධි කෙසේ වෙතත් අපි දැන් දැක්කා සිකුරාද කොටස අවසානයේදී මොකද සිද්ධ වුණේ කියලා. ඒ තමයි කල්න තමන්ගේ අම්මටයි තාත්තටයි කියපු දේ අපි හොඳින් අහන් හිටියා. ඒ තමයි දළුගම මුදලාලිගේ දුව පවණි නිරන්තරයෙන්ම කල්පනගේ ගෙදර එනවා යන කියන කතාව. ඉතින් මෙන්න මේ දෙයට අසේල ගොඩක් බය වෙනවා. හැබැයි ඉතින් අසේල කොයිතරම් බය වුණත් පවණි කල්පන හම්බෙන්න එන එක නවත්තන්නේ නැහැ කියන කතාව අපිට අමුතු දෙයක් නම් නෙවෙයි. නමුත් දිගින් දිගටම කල්පන පවණි මුණ ගැහෙනකොට අනිත් එක දැන් කල්පන පවණිට රස්සාවක් පවා දෙන්න සූදානමින් ඉන්නවා කියන දේ අපි දන්නවා. ඉතින් ඉදිරියේදී අසේලට පවණි මාට්ටුනොත් විශේෂයෙන්ම අර පාටි එක දවසේදී සමහර විට අසේල ලොකු ප්‍රශ්නයක් ඇති කරගනී කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ කවදාවත් නැතු අසේලට කේන්ද ගිහිල්ලා පවණිට බැනලා පවණිව ගෙදරින් එළියට දාන්න හදනකොට කල්පනටත් ඊට වඩා කේන්ත ගිහිල්ලා අසේලත් එක ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න ඉඩක් තියෙනවා. ඉතින් එහෙමනොත් සිද්ධ වෙන්නේ කල්පනගේ අසේනගේ කසාදය ඉවර වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන අදහස් අපිට ගන්න පුළුවන් වෙනවා.